ඔබ නිවාඩුවෙනකොට ලංකාවට භාණ්ඩ පෙට්ටියක් දැම්මා නම් නැවොත් මේ භාණ්ඩ පෙට්ටිය ක්ලියර් කර ගැනීමට හැකියාවක් නැහැ. මොකද ඔබගේ නිවාඩුව ඉවර වෙන්න කලින් මේ භාණ්ඩ පෙට්ටිය ආපු නැති නිසා. ඉතින් මේදී මොකද්ද අපි කරන්නේ? මේ ගැන තමයි අද අපි වීඩියෝ එක කතා කරන්නේ. ඊට කලින් තව channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක ඉන්න. විදේශ රටවල ජීවත් වෙන අපේ ලාංකිකයන් විදේශ රටවල සේවය කරන අපේ ලාංකිකයන් කරන දේ තමයි සාමාන්‍යයෙන් නිවාඩුවකට ලංකාවට එනකොට බඩු පෙට්ටියක් දානවා. මේක කාගෝ හරහා දාන්නේ. ඉතින් මේ බඩු පෙට්ටියට ඔබ දන්නවා ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ විදේශ රටක ඔබ ඉන්නවා නම් හිටපු කාලයට අනුව ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එකක් ලැබෙනවා. ඉතින් ඔබගේ පාස්පෝර්ට් එකට මේ ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් වසරකට $1,750 මේ ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. කොහොමුණත් ඔබ ලංකාවට එනකොට මේ කාගෝ බොක්ස් එක දැම්මට පස්සේ ඔබට ලංකාවට ආවට පස්සේ මේ පාස්පෝර්ට් එක ඉදිරිපත් කරලා භාණ්ඩ ක්ලියර් කර ගැනීම හැකියාවක් තිබෙනවා. නමුත් මෙහෙම දෙයක් වුණත් ඒ කියන්නේ ඔබ ලංකාවේ ඉන්නකොට හදිසියෙම ඔබගේ කම්පැනියෙන් හෝ ඔබ සේවය කරපු තැනින් කියනවා ඔබව අවශ්‍ය ඉක්මනින් නැවත එන්න වැඩට නැත්නම් සේවයට පැමිණෙන්න කියලා කියනවා. හැබැයි ඔබගේ මේ බොක්ස් එක එන්නේ මාසෙකින් නැත්නම් දවස් 40කින් කියමු. ඔබට මේ එන්න කියන්නේ දවස් 20කින්. දැන් මොකද කරන්නේ? ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක ඔබට භාවිතා කිරීමේ හැකියාවක් නැති නිසා ඔබ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. එහෙමත් නැත්නම් ඔබ භාණ්ඩ පෙට්ටිය ලංකාවට දානවා. ඔබ යන්නේ මාසෙක නිවාඩුවට. එතකොට කාගෝ නියෝජිතයෝ කියනවා ඔබට මේ භාණ්ඩ දවස් 20කින් ලබා දෙන්න. නමුත් මොනවා හරි ප්‍රශ්නයක් හින්දා සමහරට රජේ නැත්නම් මේ භාණ්ඩ ක්ලියර් කර ගැනීමේ ප්‍රශ්නයක් නැත්නම් නීතිමය ප්‍රශ්නයක් කාගෝ නියෝජිත ආයතනයේ ප්‍රශ්නයක් මොනවා හරි දෙයක් නිසා කාගෝ බොක්ස් එක ඔබට ක්ලියර් කරගැනීම හැකියාවක් නැහැ. මේක එන්නේ දවස් 45කට විතර පස්සේ නැත්නම් මාස දෙකකට විතර පස්සේ. එහෙම වුණාම ඔබ වැකේෂන් එක ඉවරලා ඔබට යන්න වෙනවා. එතකොට ඔබගේ පාස්පෝර්ට් එක නිකුත් කරලා ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක ක්ලියර් කරගැනීම හැකියාවක් නැහැ. එතකොට ඔබ කියනවා හරි එහෙනම් මෙහෙම කරන්න පුළන්නේ මම නැතුව වෙන කෙනෙක් ලවා මේ භාණ්ඩ ක්ලියර් කරගැනීම හැකියාවක් තිබෙනවා කියලා. ඔව් එහෙම කරගැනීම හැකියාවක් තිබෙනවා. නමුත් ඔබගේ පාස්පෝර්ට් එක ඒ නියෝජිතයාට දීමේ හැකියාවක් නැහැ. මොකද ඔය පාස්පෝර්ට් එක අරන් ලංකාවෙන් පිටත් වෙන නිසා. එතකොට කොහොමද වෙන්නේ? ඒ නියෝජිතයාට ඔබගේ ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. මොනවා හරි බාන්ඩ් එකට ටැක්ස් වෙන බාන්ඩයක් අරන් තිබ්බොත් එහෙම මේ බාන්ඩේට ටැක්ස් ගෙවන්න සිද්ධ වෙනවා. අන්න නැවතත් අමාරුවේ වැටෙන අවස්ථාවක්. මේ ආකාරයෙන් ගැටලුවක් ආවොත් ඔබට විසඳුමක් තිබෙනවා. ඒ තමයි ඔබට පවර් ඔෆ් ඇටර්නියක් භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ ඔබගේ නියෝජිතේ ඔබගේ නෑදෑයෙක් වෙන්න පුළුවන්, යහළුවෙක් වෙන්න පුළුවන්, ඔබට නියෝජිතෙන් නම් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ නියෝජිතයාට ඔබගේ නමින් පවර් ඔෆ් ඇටර්නියක් භාවිතා කිරීමේ නැත්නම් ඕපන් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් නීතිඥ ගාවට ගිහිල්ලා මේ පවර් ඔෆ් ඇටර්නිය ඕපන් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉන් පස්සු ඔබ වෙනුවෙන් ඔබගේ භාණ්ඩ ක්ලියර් කරගැනීමේ හැකියාවක් තිබෙනවා මේ ඔබ පවරපු පුද්ගලයාට. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ ඔබට ඩියුටි ෆ්‍රී ඇලවන්ස් කොච්චරක් තියෙනවද කියලා දැනගන්න එපා. ඒක පාස්පෝර්ට් එකේ තියෙන්නේ. අන්න මෙහිදී ඔබට හැකියාවක් තිබෙනවා ඔබ රටින් පිට වෙන අවස්ථාවේදී ඔබට එයාපෝර්ට් එකට ගිහිල්ලා මේ ඩිපාර්චර් වෙන්න කලින් ඔබට කස්ටම් එකේ නිලධාරියෙක් සම්බන්ධ කරගනිමින් මේ නිලධාරියා ලවා ඔබට කොපමණ ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක තිබෙනවාද යන්න එන්ඩෝස් කරගැනීමේ හැකියාවක් තිබෙනවා ඔබ මේ සකස් කරගන්නා ලද පවර් ඔෆ් ඇටර්නි. ඒ කියන්නේ ඔබ යම්කිසි කෙනෙකුට ඔබගේ බලය පැවරවාන මේ භාණ්ඩය ක්ලියර් කර ගැනීමට බඩු පෙට්ටිය ක්ලියර් කර ගැනීමට ඒ ලෙටර් එකේ ඒ ලියුමේ ඔබට සඳහන් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා මේ රේගු නිලධාරියා ලවා ඔබට කොපමණ ඇලවන්ස් එකක් තිබෙනවාද යන්න. අන්න ඊට පස්සේ මේ පවර් ඔෆ් ඇටර්නි මේ ඩොකියුමෙන්ට් එක අරන් ගිහිල්ලා මේ කාගෝ නියෝජිත ආයතනයෙන් භාණ්ඩ ක්ලියර් කර ගැනීම හැකියාවක් තිබෙනවා ඔබගේ ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක භාවිතා කරලා. ඉතින් මා හිතන ඉතා පැහැදිලි වෙන්නේ නැති මේ ඔබට. මොකද බොහෝ අවස්ථාවල අපි දකිනවා මේ තියෙන ඩොලර් ප්‍රශ්නත් එක්ක සමහර අවස්ථාවදී කන්ටේනර් ක්ලියර් කර ගැනීමේ ප්‍රශ්න තිබෙනවා කාගෝ නියෝජිත ආයතනයට. සමහර කාගෝ නියෝජිත ආයතනවල ප්‍රශ්න නිසා ඔබට මේ ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක භාවිතා කිරීමේ හැකියාවක් නැතුව බොහෝ ටැක්ස් ගෙවන්න සිදු වෙලා තිබෙනවා, භාණ්ඩ විනාශ වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රමය භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කළේ අපේම යහළුවෙක්. ඉතින් ඔහුට මේ ප්‍රශ්නයක් ආවට පස්සේ අපිත් එක්ක සාකච්ඡා කළා. ඉතින් ඉන්පස්සේ විසඳුමක් හැටියට තමයි මේ අපිට දැගෙනීමේ හැකියාවක් තිබුණේ. ඉතින් මේක ඉතාමත් හොඳ අවස්ථාවක්. මාස දෙක තුනක් පරක් වෙලා නැවකින් බහන්න එනවා නම් අන්න මේ ක්‍රමය භාවිතා කරමින් ඔබට
ඔබගේ බාහන ක්ලියර් කරගන්න හැකියාවක් තිබෙනවා ලොකු අමතර ටැක්ස් එකක් ගෙවන්නේ නැතුව ඉතින් මා හිතන ඔබට තවමින් පැහැදිලි වෙන්න ඇති කියලා ඉතින් මේ සම්බන්ධයෙන් යම්කිසි තවත් ප්‍රශ්න තිබෙනවා අපිට යටින් කමෙන්ට් කිරීමේ හැකියාවක් තිබෙනවා ඉතින් මේ කමෙන්ට් වලට අපි පිළිතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා ඉතින් මා හිතන ඔබට යම්කිසි දෙයක් ඉතා හොඳින් වැටහෙන්න ඇති අද දිනේදී ඔබ ලංකාවට ආවට පස්සේ හදිසියෙම ඔබට පිටරට යන්න වෙනවා නැත්නම් ඔබගේ බහන්ඳ ඔබගේ වැකේෂන් එක ඉවර වෙන කලින් ආවේ නැත්නම් වැකේෂන් එකෙන් පස්සේ එනවා නම් මේ ක්‍රමය භාවිතා කරගෙන මේ හැකියාවක් තිබෙනවා තමයි channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න මේ වගේ සියලු දේවල් අපි මේ channel එකේ කතා කරනවා සුබ දවසක්